සුබ දවසක් හැමෝටම මොනවාද අපි ආවා සීතාවකට සීතාවක තියෙන ලස්සන දියැලක් ඒවා ඉන්න පාර දිගේ එද්දී ඒ තියෙන ලස්සන දියැලක් හැබැයි පොඩ්ඩක් පාර දුෂ්කර වුණාට යන්න ලේසි පරිස්සමෙන් එන්න ඕනේ ඔකට පේන ඇති මේ ලස්සන සුන්දර පරිසරයක අපි යනවා දියැල බලන්න පොඩි අයලා නාන්න ගොඩක්ම ලේසි දැනක් තමයි මෙතන ඒ වගේම සේෆ්ටි ආරක්ෂිතව නාන්න පුළුවන් පුංචායත් එක්ක ඉතින් ඔයාලා ආවම සීතාවකට බොඩ්නිකල් ගාඩන් එක බලන්න ආවොත් අමතක කරන්න එපා මේ ඇල්ලෙන් නාන්න එන්න ඉතින් මේ අපි යන ගම කට්ටියත් එක්ක කැලේ ඉඳලා තාත්තා එනවා දැන් මේ යන කට්ටිය යනවා වීඩියෝ එක ගන්න තාත්තා ඉන්නේ මේක නේ සෆාරි අපේ අම්මා ගෙදර කට්ටිය සේරම යනවා අද නාන්න අපේ අම්මව ට්‍රිප් ගෙන යන හරි අමාරුයි මේ පළවෙනි පාට තමයි ට්‍රිප් එකක් යන්නේ මගෙත් එක්ක අපේ අම්මා අපි ආවා දියල් ගාවට දැන් නාමු ඔයාලට බලා ගන්න පුළුවන් අති දුර්ලභ දර්ශනයක්. ඉතින් මම මේ දියැල්ල ගාවම වතුර යට පොඩ්ඩක් වීඩියෝ කරන්න කියලා ගියා මගේ කැමරාව අරගෙන. ඔයාලට පේනවා ඇති මේ සතා. ඉතින් මේ මත්ස්‍යව පොඩ්ඩක් බලන්නකෝ. ඉතාමත් දුර්ලභ දැක ගන්න අමාරුම ආඳෙක් මං හිතන්නේ. මේ දියැලි ආශ්‍රිතව ජීවත් වෙන ආඳෙක් තමයි මේ ඉන්නේ මත්ස්‍යෙක්. මම මුලින්ම ඇත්තට හිතුවේ මේ පොළඟෙක් කියලා. හැබැයි හරිම ලස්සන සතෙක්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ සුන්දර දියැලේ ජීවත් වෙන මාළුවෝ. ඉතමත් පුංචි මාළුවෝ ඉන්නේ, ඒ වගේම ලොකු මාළුවෝත් මම දැක්කා. හරිම ලස්සනයි. නිදාසේ මේ පුංචි දියැලි ආශ්‍රිතව ජීවත් වෙන අපිටම ආවේනික වෙච්ච ලස්සන මාළුවෝ තමයි මේ ඉන්නේ. හරිම ලස්සනයි. ඉතින් ඇත්තටම ඔයාලට මේව බලද්දි හිතෙනවා ඇති සංචාරකින් අපේ රටට සුවර්ගයක් එහෙම නැත්නම් දිව්‍ය ලෝකයක් වගේ රටක් කියලා කියන්න වෙන හේතු ඕනේ නැහැ. ඔයාලට පේනවා ඇතිනේ කොච්චර ලස්සන සුන්දර තැන්ද කියලා මේව දැක්කම. Thank you.
සීතාවකට ආවොත් බොඩ්නිකල් ගාඩන් එක බලන්න ආවොත් අනිවාර්යෙන් මෙතනට එන්න. පුංචි දියල්ලක් පොඩි ආයෙට ගොඩක් නාන්න පුළුවන් ලස්සන දැනක්. ඉතින් දෙමව්පියන්ට බය වෙන්න දෙයක් නැහැ. ඇවිල්ලා මේ ඇල්ලේ නාන්න පුළුවන්. ඉතින් ආවොත් අනිවාර්යයෙන්ම සීතාවකට ආවොත් මෙන්න මේ ඇල්ල බලන්න අනිවාර්යයෙන් මෙන්න. මගේ වීඩියෝ එක අවසන් කරන නැවත ලස්සන වීඩියෝ එකේ මුණ ගැහමු මේ ටැටූ ඇන් ට්‍රාවල්.